අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දෙය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ගොවීන් දහස් ගණනින් මින්නේරිය නගරයට කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයත් ගොවීන් වසා තමයි මුදල් අච්චු ගැහුවට ඔය කියන විදිහට උද්දමනය වැඩි වෙන්නේ නැහැ ඉදිරියේදී බහන්න මිල අඩු වෙන්නත් පුළුවන් මහ බැංකු අධිපති කියයි මෙරට මුහුදු සීමාවේ අනවසර දීවර කටයුතු වල නිරත වූ ඉන්දියා දීවරින් 23ක් නාවික හමුදා බහරේට කොළඹ උසස් පෙළ සිසුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම හෙට සිට රජයේ ළමාරෝහලේ කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව තවදුරටත් අඩු වෙයි ඊයේ දිනට කොවිඩ් මරණ 31ක් සමස්ත මරණ 13400 ඉක්මවයි කොරෝනා මූලාරම්භය සොයන්නේ විශේෂඥයින් 26 දිනකකින් නියුත් කණ්ඩායමක් ලෝක සෞඛ්‍ය සංවිධානය පත් කරයි රොබින් හුඩ් පන්නේ දුනු ඊතල ප්‍රහාරයකින් නෝවේ 5 දිනක ජීවිතක්ෂයට පන්දුආර විස ලෝක කුසලානේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන පුහුණු තරඟය අද ප්‍රථමයෙන් දේශීය පුවත් පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලලා දැන් ගොවීන් පාරවල් හරස් කරමින් නගර වට කරමින් සිටිනවා පොළොන්නරුවේ ගොවි සංවිධාන රැසක් මේවන විට මින්නේරිය නගරයට රැස් වෙමින් සිටිනවා අප වාර්තාකරුවන් පැවසුවේ දැනටමත් මඩකලපුව කොළඹ ප්‍රධාන මාර්ගයේද ගොවීන් වසාදමා ඇති බවයි මේ අතර මෙවර මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර තොගයක් ඊයේ දින ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබුවා එම පොහොර අද දින සිට ගොවීන්ට බෙදා දීමට නියමිතයි ප්‍රමිතියෙන් යුතු රසායනික පොහොර ලබා දෙන ලෙස ඉල්ලා මින්නේරිය ව්‍යාපාරී ඒකාබද්ධ ගොවි සංවිධාන මේවන විටත් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වෙනවා කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගය හරස් කරමින් ගොවි මහතුන් 5000ක් පමණ මේ මොහොත වෙන විටත් මින්නේරිය නගරයට පැමිණෙමින් සිටින බවයි අප පොළොන්නරුව වාර්තාකරු සඳහන් කළේ පොළොන්නරුව ඕනේගම ප්‍රදේශයේද පොහොර ඉල්ලා උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා රසායනික පොහොර තහනම් කිරීමට රජයේගත් පියවර සමග රටට අවශ්‍ය පොහොර දේශීය වශයෙන් නිෂ්පාදනය කළ යුතු බවයි බොහෝ පාර්ශ්වයන් අවධාරණය කළේ රසායනික පොහොර නොමැතිව ගොවි නගන මැසිවිලිමින්ම දේශීය කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන්ද නිරන්තරයෙන් අප ඔබට තොරතුරු වාර්තා කළා කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මිශ්‍ර කිරීමට ගෙනා බවට පැවසෙන කසල තේ තොගයක් හේතුවෙන් එපාවල ප්‍රදේශයේ ඊයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා මෙම කසල තේ තොගය රේගුවෙන් විනාශ කිරීමට නියමිතව තිබූ බවයි අපවාර්තාකරු සඳහන් කළේ කසල තේ තොග ඇසුරුම් කර තිබූ කාඩ්බෝඩ් සහ පොලිතින් පිලිස්සීමට කටයුතු කිරීම සමගයි ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ සිය විරෝධය පළ කර ඇත්තේ මහ කන්නේට අවශ්‍ය පළමු ආනයනික පොහොර තොගය ඊයේ කොළඹ වරායින් දිවයිනට රැගෙනු ලැබුවා මුලදී පොහොර මෙට්‍රික් ටොන් 20000ක් දිවයිනට රැගෙන යන බව පැවසුවත් මහ කන්නේ සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30000ක් ඊයේ මෙලෙස ගෙන ආ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ මෙලෙස ගෙන්වන ලද පොහොර තොගය ඊයේ රාත්‍රියේම අම්පාර මඩකලපුව අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල පුත්තලම ත්‍රිකුණාමලයේ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල බෙදා හැරීමට කටයුතු කළ බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිවේදනය කර තිබුණා
පැය 24 පුරා මුදල් අච්චු ගහන බවට රජයට බරපතල චෝදනාවක් එල්ල වෙමින් පවතිනවා. මෙලෙස මුදල් අච්චු ගැසීම හරහා උද්දමනය විශාල වශයෙන් ඉහළ යන බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මුදල් අච්චු ගැසීමෙන් බරපතල ලෙස උද්දමනය ඉහළ යාමක් සිදු නොවන බව මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඒ සියත ටීවී ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමින් गिवी के खाले तुले इतामत इक्मनिंग इक्मनिंग अत्यावश्य पारिभोगिक द्रव्य वाले मिले वैडी वेनो मैं कभी टे पालने कर गान क्रमवेद अखा दागत है एक अत्यावश्य में बेलुवतिंग एक इतने तीन प्रश्ने लोके प्रश्ने लोके कोविड वसंगतिंग देंग हिमिंग हिमिंग एलियटेनो तीन इल्लुम वैडी वेनो एक अभी देख का එතකොට ඕනම කමොඩිටි එකක් ඕනම භාණ්ඩයක මිල අපි මේ පසුගිය සති 3 4 තුලදී තාමත් ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. තෙල් වැඩි වෙලා තියෙනවා. දැන් අද තෙල් ඇමරිකන් ඩොලර් 85ක් එක බැරල් එකකට. ගෑස් වැඩි වෙලා තියෙනවා. කෑම බීම කිරි පිටි සියලුම ද්‍රව්‍ය වැඩි වෙලා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් අද ලෝකේ තියෙනවා. ඉතින් එහෙම තියෙද්දී අපිට හැමදාම එක විදිහකට තියාගෙන ඉන්න අමාරුයි. මොකද එහෙම තියාගෙන හිටියොත් වෙන්නේ ඒවා අලෙවි කරන ආයතන කඩාවැටෙනවා. ඒ වගේ ආයතන කඩාවැටෙනොත් ඒකේ තියෙන විපාක ඊටතර දරුණු වෙන්නත් පුළුවන්. රජයක් කැමති නැහැ වැඩි කරන්න. තියෙනකොට සමහරක් වෙලාවට ඒක කරන්න නොකරුවොත් ඊට වඩා මේ වැඩි ප්‍රශ්නයක් මතුවෙන්නත් පුළුවන්. මේවා මං හිතන්නේ සදහටම පවතී කියලා. මොකද තාටික කාලෙකින් නැවත වරක් අපි දකින විදිහට සමහරක් මේ භාණ්ඩ වල මිල අඩු වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම වුණොත් අපිට නැවත වරක් ඒක අඩු කරගන්න පුළුවන් වේවි. ඒකට මේ වෙලාවේදී අපි දකින ටිකක් අමාරු කාලයක් තමයි. මුදල් අච්චු ගැහිමින් උද්දමනය ඉහළ යන්නේ නැහැ කියලා කරපු ප්‍රකාශය. ඇත්තටම ඇයි එහෙම ප්‍රකාශයක් කරේ සා ඒක තියෙන විද්‍යාත්මක හරය මොකක්ද? මම කියලා නැහැ උද්දමනය වෙන්නේ නැහැ කියලා. මම කියලා තියෙන්නේ දැන් තියෙන තත්ත්වයන් අනුව උද්දමනය වැඩි වෙන්නේ නැහැ. දැන් ඒ වැඩි වුණෙත් නැහැ නේ. දැන් ඔය කවුරු මොනවා කිව්වත් උද්දමනය එහෙම අමාරු තැනකට ඇවිල්ලා නැහැ. මොකද කොවිඩ් වසංගතය නිසා ලෝකයේ සහ රටේ තියෙන ඉල්ලුම අඩු වෙලා තියෙනවා. ඉල්ලුම අඩු වෙච්ච වෙලාවක භාණ්ඩාගාර බිල්පත් වැඩියෙන් නිකුත් කරනවා. ඒ කියන්නේ රුපියල් අච්චු ගැහුවයි කියලා කියන කතාව වෙනකොට ඒකේ සාමාන්‍ය ප්‍රතිඵල මේ ඊට වඩා වෙනස් තත්ත්වයක් තමයි ඒ අවස්ථාවේදී උදා වෙන්නේ. සාමාන්‍ය වෙලාවක එහෙම මුදල් අච්චු ගැහුවම උද්දමනේ වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඒක තමයි පොතේ තියෙන කතාව. ලෝකයේ හැම රටකම වගේ වැඩිපුර මුදල් අච්චු ගහලා තියෙනවා. ඒකට ඒ රටවල උද්දමනේ වැඩි වෙලත් නැහැ. ඉතින් ඔය සාමාන්‍ය ඔය පොත කියවලා විතරක්ම කටයුතු කරන අයට ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. මුදල් අච්චු ගහපු පළියටම ඒක සිදු වෙනා කියලා හිතන එකත් එච්චරක්ම මේ නිවැරදි නැහැ. අපි ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගන්න යනවා කියන කාරණාව ඕමානයෙන් ඊට වඩා වැඩි ලොකු ණයක් ගන්න යනවා කියන කාරණාව. ඉතින් එහෙම ගියාට පස්සේ මේ කෙටි කාලින සල්සුම ඇතුළ අපිට පුළුවන් ද ණය බර අඩු කරගන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාතික පවතින මට්ටමේ නොවෙනස් වූ පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ රැස් වූ අවස්ථාවේදී ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 5% මට්ටමේ සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 6% ලෙස දැනට පවතින මට්ටමේ පවතිනු ඇති. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% මට්ටමේ නොවෙනස් වූ පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා. තම වෘත්තීය අරගලයට කොමන බාධා පැමිණියද විසඳුමක් ලැබෙනතුරු ඉදිරියට ගෙන යන බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. මේ අතර අමාත්‍ය රෝහිත අබේකුණවර්ධන මහතා ප්‍රකාශ කළේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පාසලට පැමිණෙන ගුරුවරයාට හෝ විදුහල්පතිවරයාට බලපෑම් එල්ල කරන ඕනෑම අයෙකුට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක වනු ඇති බවයි. ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම ආරම්භයා දීප ව්‍යාප්තව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 95ක්. මේ අතර ගුරු විදුහල්පති සංගම් සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවද අසාර්ථක වුණා. එම සාකච්ඡාවලදී අධීර දෙකක් යටතේ වැටුප් ගැටලුව විසඳීමට සාකච්ඡා වුවද ගුරු විදුහල්පති සංගම්වල මතය වූයේ තම වැටුප් ගැටලුව එක් අධීරක් යටතේ විසඳීමට රජයේ කටයුතු කළ යුතු බවයි. මේ අතර පූජ්‍ය ඉත්තේපානේ ධම්මාලංකාර හිමියන් පවසන්නේ බඩගින්නේ සිට හෝ දරුවන්ට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කිරීමට ගුරුවරුන් කටයුතු කළ යුතු බවයි. කරුණාවෙන් ප්‍රකාශ කරන්න තියෙන්නේ මේ රටේ ගුරුවරු ඉක්මනින් පාසල් දරුවන්ට ඉගැන්වීම ආරම්භ කරන්න. අනිත්‍ය ඔක්කොම පැත්තකින් තියලා බඩගින්නේ ඉඳගෙන හරි පාසල් දරුවන්ට හොඳට අධ්‍යාපනය දෙන්න. ඒක තමයි අවශ්‍යම දේ දැනට. එමින්ම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ ගුරු විදුහල්පති වැටුප් එළඹෙන වසරේදී සම්පූර්ණ කිරීමට තීරණය කළ බවයි. ඔක්තෝබර් 21 වෙනිදා රාජ්‍ය පාසල් 3000ක දරුවන්ට පාසල් අධ්‍යාපනයට යළි පැමිණෙමින් රට පුරා පාසල් අධ්‍යාපනය
ශ්‍රේණින් ශ්‍රේණිය යලි ව්‍යුත්ත කිරීමට තීරණය කර තිබෙන දෑ ප්‍රතිඥා දෙන ගුරු වෘත්තීය සමිති සමග සාකච්ඡා කරලා විදුහල්පති ගුරු වැටුප් එන වසරේ ලබා දීමත් ඊළඟ වසරේ සම්පූර්ණ කිරීමට හිඟයන් තීරණය කළා. කෙසේ වෙතත් ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා වලින් පිළිගත හැකි විසඳුමක් නොලැබුණු බැවින් අරගලය දිගටම සිදු කරන බවයි. අපි අරගලය පෙරට ගෙන යන්න දීර්ණ කරලා තියෙන්නේ නම් බලාපොරොත්තු වෙන්නේ अध्यापने පුද්ගලින්ට නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. වෘත්තීය සමಿತಿ කියා ගන්නා වූ එක්කෙනෙක් දෙන්නෙක් උත්සාහ කරනවා මේක සම්පූර්ණම දේශපාලන මාතෘකාවක් බවට අරගෙන යන්න. මේ උන්නහැලා දෙන්න තුන් දෙනා මොකද්ද මේ කරන්නේ? ඉතිහාසගත වෙනවා. මේ රටේ අනාගත පරපුර බුද්ධිමත් දරු පරපුර එහෙම් පිටින්ම නූගත් දරු පරපුරක් බවට පරිවර්තනය කිරීමේ පාප කර්මයට අහු වෙනවා. දරුවෙකුට නිදහසේ පාසලට එන්න අයිතිය තියෙන්න ඕන. ඒ වගේම මේ රටේ දරුවන් වෙනුවෙන් ඒ වගකීම ඉටු කරන ගුරුවරයාට විදුහල්පතිවරයාට නිදහසේ තමන්ගේ පාසලට එන්න අයිතිය තියෙන්න ඕන. ඒ අයිතිය කවුරුරි නැති කරනවා නම් මේ රටේ නීතිය ඒක ක්‍රියාත්මක වෙයි. හැබැයි නීතියට එහා ගිහිල්ලා දරුවන්ගේ දෙමව්පියෝ මේ සම්බන්ධයෙන් ඔවුන් මොකද්ද ගන්න තීන්දුව කියන එක මුළු රටටම මං හිතන්නේ පෙනෙයි. ශ්‍රී ලංකාවට ආයත් මොහොතු සීමාව තුළ නීති විරෝධී දේවර කටයුතු වල නිරත වූ ඉන්දියා දීවරයන් 23 දෙනෙකු නාවික හමුදා බහරයටගෙන තිබෙනවා. එෙහිදී ඉන්දියා ට්‍රෝල යාත්‍රා දෙකක්ද සිය බහරයටගත් බවයි නාවික හමුදාව පවසන්නේ. විදිස් දීවරින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන දීවර කටයුතු හේතුවෙන් දේශීය දීවර ප්‍රජාවට සිදුවන බලපෑම සැලකිල්ලට ගනිමින් සහ මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමේ අරමුණින් විදේශීය දීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුල සිදු කරන නීති විරෝධී සහ අනවසර දීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරනවා. ඒ අනුව නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර දීවර කටයුතු වල නිරත වූ ඉන්දියා ට්‍රෝල යාත්‍රා දෙකක් සහ ඉන්දියා දීවරින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් දීවර යාත්‍රාවන් තුල තිබී නීති විරෝධී දීවර ආම්පන්නද නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව පවසන්නේ පවත්න සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ඉදිරියේදීද මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බවයි. කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල අපොස උසස් පෙළ සිසුන් සඳහා කොවිඩ් මාර්ගන එන්නත ලබා දීම හෙට සිට ආරම්භ වෙනවා. මේ අතර රිචියාරය ළමාරෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගී දරුවන්ගේ සංඛ්‍යාව සීග්‍රෙන් අඩු වී ඇති බවයි රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට හෙට සිට ෆයිසර් එන්නත ලබා දීමට නියමිතයි. නියම ව්‍යාපෘතියක් ලෙස මෙය හෙට දිනේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන අතර ශ්‍රී ලංකාව පුරා එන්නත්කරණය ආරම්භ වන්නේ එළඹෙන 21 වනදායි. හෙට දින සිට අපි පාසල් දරුවන් කොළඹ කලාපේ 24,000කට එන්නත් කිරීමේ කටයුතු අපි ආරම්භ කරනවා. කොළඹ කලාපේ අපි ආරම්භ කරන්නේ හෙට දින පාසල් 4ක කොළඹ විශාකා බාලිකා විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, සෙන් බෙනඩික් විද්‍යාලය සහ විවේකානන්ද විද්‍යාලය. ඉන් පස්සේ 15 වෙනිදා සිට දිගටම අනෙකුත් පාසල් වල අපි මේ එන්නත් කරන වැඩසටහන අපි ආරම්භ කරලා එනවා. එතනද දිගටම හැම දවසකම වැඩසටහන යනවා. පාසලට එනකොට පිරිස් පිටින් එකසරේ එන්නේ නැතුව විටින් විට පාසලට ඇවිල්ලා එන්නත් කරණේ කරගන්න පුළුවන්. උදේ 8:00 සිට හවස 3:00 දක්වා එන්නත් කරන වැඩසටහන අපි දියත් කරනවා. එතකොට මේ වැඩසටහනට අපි සම්බන්ධ කරගන්නේ 2020 වර්ෂයේ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වුණු දරුවනුත් 2021 වර්ෂයේ විභාගයට ඉදිරිපත් වෙන්නට ඉන්නන දරුවන් සඳහා තමයි මේ එන්නත් කරන්නේ යන්නේ. වයස අවුරුදු 18ත් 19ත් අතර අයට එනකොට ජාතික හැඳුනුම්පත අරගෙන එන්නට අත්‍යවශ්‍ය වෙනවා.
මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගී ළමුන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස අඩු වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළා. එසේම නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් යලිත් කොවිඩ් රෝගීන් රට තුල වාර්තා වීම වැඩි වී හැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. පාලනය වෙලා තියෙන රෝගී තත්ත්වය තවදුරටත් පාලනය කර ගැනීම සඳහා අපි කටයුතු කළ යුතුයි. නමුත් අපි පාරට යන විට ගමන් කරන විට යම් යම් ස්ථාන වලට යන විට අපිට දක්න ලැබෙන ඉතාමත්ම කරගාටුයි මේ ලැබිලි තියෙන නිදහස ඉතාමත්ම අසීමිත ආකාරයට ජනතාව පාවිච්චි කරනවා අපිට පේනවා මුවස්මල් භාවිතා කරන්න ඒක නිසා සෙනග ඉතා විශාල වශයෙන් ඒක රාශි වෙලා සිටිනවා විශේෂයෙන්ම කඩසාප්පෝල කොළඹ ප්‍රදේශයේ සහ අනිකුත් ජනාකීර්ණ ප්‍රදේශ වලට ගිය විට අපිට මේකට දක්න ලැබෙනවා මේ තත්ත්වය තුළ අපිට ලොකු විශාල සැකයක් තියෙනවා ඉදිරි දිනවලත් පසුගිය කාලය තුළ තිබුණු ආකාරයේ රෝගී තත්ත්වයන් නැවත ඇති වීමට ඉඩ කඩක් ඇති වෙයිද කියෝ සැකයක් අපිට පවතිනවා අපි සෑම කෙනෙක්ම වගකීමෙන් යුතුව අපි යම් දේව දිනා ගැනීමට නොවේ මේ අවස්ථාවේදී රටේ ජනතාව විතර කැපවීමෙන් යුතුව කටයුතු කරන්න ඕන රිජ්ජු ආරයල් අමාරෝහලේ මීට සති 3කට පෙරගත් කාලයේ ගත් විට දිනකට රෝගී දරුවන් 25කටත් 30කටත් අධික ප්‍රමාණයක් මෙම රෝහලට රැගෙන ආවා අද වෙන විට මේ ඒ තත්ත්වයේ රෝගීන් එක්කිනෙකුට දෙන්නෙකුට පමණ අඩු වෙලා තියෙනවා ඒ වගේම දෛනිකව නේවාසික ප්‍රතිකාර ලබන ප්‍රමාණය මේ සති 3කට පෙර 200 ප්‍රමාණයක් ඉක්මවා සිටියා මේ වෙන විට රෝගීන් 10 දිනකට පමණ සීමා වෙලා තියෙනවා කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 31ක් ඊයේ වාර්තා වුණා. වයස අවුරුදු 30ත් 59ත් අතර පුත්කලින් 8ක්, වයස අවුරුදු 60ට වඩා වැඩි පුත්කලින් 23ක් මිය ගිය පිරිස අතරට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13408 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 679 දෙනෙකු පිළිබඳව ඊයේ තහවුරු වුණා. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 528415ක් ලෙසයි. කොවිඩ් වෛරසයේ මූලාරම්භය හඳුනා ගැනීම සඳහා විශේෂඥයින් 26 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෝක සෞඛ්‍ය සංවිධානය පත් කර තිබෙනවා. මෙම කණ්ඩායමට චීන විද්‍යාඥින්ද ඇතුළත්. පූර්ණ එන්නත්කරණයට ලක්වන් සඳහා කැනඩාවේ සහ මෙක්සිකෝවේ දේශ සීමා විවෘත කිරීමට ඇමරිකා එක්සත් ජනපදය පියවරගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ඖෂධ සමාගමක් ඇස්ට්‍රසනිකා එන්නත නිපදවීමට සෝදානම් වන බව වාර්තා වනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ලෝකයේ පුරා ලක්ෂ 46කට වැඩි පිරිසකට මරණය කැඳවූ කොවිඩ් වෛරසයේ මූලාරම්භය පිළිබඳ තවමත් නිශ්චිත නිගමනයකට එළඹීමට හැකියාව ලැබී නැහැ. මෙම වෛරසය චීනයේ වුහන් සිට පැතිර ගිය බවටයි දැනට පවතින විශ්වාසය. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් වෛරසයේ ආරම්භය පිළිබඳ සොයා බැලීම දිගටම සිදු කරනවා. එහි නවතම පියවර ලෙස විශේෂඥයින් 26 දෙනෙකුගෙන් යුත් කමිටුවක් අලුතින් යෝජනා කර තිබෙනවා. ඊට චීන විද්‍යාඥයින් කිහිප දෙනෙකුද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. මෙම කණ්ඩායම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශය අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරනවා. චීනය මේ වන විටත් වුහාන් වැසියන් දස දහසකගේ පමණ රුධිර සාම්පල පරීක්ෂාවද ආරම්භ කර ඇති බව මාධ්‍ය ඊයේ වාර්තා කරා. කොවිඩ් ඩෙල්ටා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග ඇමරිකා එක්සත් ජනපදයේ සිය බොහෝ දේශ සීමා සම්පූර්ණයෙන්ම වසා දැමුවා. ඊට මුහුදු සහ ගොඩබිම් මාර්ගද අයත් වුණා. කොවිඩ් නව සාමාන්‍යකරණ යටතේ සමහර දේශ සීමා නැවත විවෘත කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. ඒ අනුව කැනඩාව සහ මෙක්සිකෝව දේශ සීමා නොවැම්බර් මාසයේ සිට විවෘත කරන බවයි ඇමරිකා එක්සත් ජනපද බලධාරීන් පවසන්නේ. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ඖෂධ නිෂ්පාදන සමාගමක් ඇස්ට්‍රසනිකා එන්නත් මිලියන 50ක් නිෂ්පාදනය කිරීමට තීරණය කර තිබෙනවා. ඕස්ට්‍රේලියාව තුළ ඇස්ට්‍රසනිකා එන්නත් නිෂ්පාදනය කරන පළමු අවස්ථාව මෙයයි. ලබන වසර මුල වන විට එන්නත් මිලියන 50 සම්පූර්ණ කිරීමට ඕස්ට්‍රේලියානු ඖෂධ නිෂ්පාදන සමාගම අපේක්ෂා කරනවා. මේ අතර එන්නත් දෙකම ගත් පුද්ගලයින්ට සිඩ්නි නුවර අවන්හල් ඇතුළු පොදු ස්ථානවලට ඇතුළු වීමට අවසර දෙන බවට එරට බලධාරීන් අද නිවේදනය කරා. දැන් රට වටා පුවත් කිහිපයක් කැටියෙන්. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීකු මෙන්ම ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයෙකුද වූ වසන්ත ප්‍රිය රාමනායක මහතා අද උදැසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. පෙරමග සංග්‍රහවේ කතුරුවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා මැගසින් මාධ්‍ය කලාවේ පුරෝගාමියෙකු වුණා.
බොහෝ කලක සිට හිස්වැල්ල මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා ඇති කරමින් තිබූ මැද්දේගම පාලමෙහි වැඩ කටයුතු යලිත් ආරම්භ කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලන් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පාලම හදන්න පටන් ගත්තා. ටෙන්ඩර් එකක් දීලා ටෙන්ඩර් කරුවන්ට බාර දුන්නා. හැකියාවක් තුන්නේ මේ වර්ෂාපතනයත් එක්ක පාලම වැඩ කටයුතු කරන්න. කටයුතු කළා දැන් ටෙන්ඩර් කරුව රිජෙක්ට් කළා තහනම් කළා. අපේ අධිකාරියතුලට අරගෙන අපි මේක මාස එකමාරක් තුල හදුවා. බස් රථයක් ධාවනය කරන ප්‍රධාන මාර්ගයක පාලම නඩත්තු අපි ලබා දුන්න මේ පහුගිය කාලේ පාලම් ව්‍යාපෘති යටතේ දින මාස ගණන් ගත වෙලා අසීරු තත්ත්වයක ගමේ පිරිස පත් වෙලා තිබ්බා. VRD එක යටතට අරගෙන මේ කටයුත්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න කටයුතු කළා. ශ්‍රී ලංකාවේ නෝවේ තානාපතිනි ජොරන් ලී එස්කඩල් මහත්මිය සහ නෙදර්ලන්ත රාජ්‍යයේ තානාපතිනි ටන්ජා ගොංග්‍රේජ් මහත්මිය නාවික හමුදා විධානයේ ආඥාපති රිය අඩ්මිරල් සංජීව මහතා හමු වුණා. ඒයේ උදෑසන නාවික විධාන මූලස්ථානයේදී වැලිකන්ද බොරවැව ගම්මානයේ ආසන්නයේ අලි පැටියෙකුගේ පාදයකට වානේ කම්බි මද්දක් වැටි දැඩි ලෙස පාදයට හානි වී තිබෙන අයුරු ගම්වැසියන් දැක තිබෙනවා. මේ අනුව වෙහෙරගල වනජීවී කාර්යාලයට ලද දැනුම් දීමත් සමග වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිරිතලේ වනජීවී රෝහල කරා අලි පැටියා රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දැන් සියත පිටිය පන්දුවර විස ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන තවත් පෙර පුහුණු තරගයකට ශ්‍රී ලංකාව අද මුහුණ දෙනවා. ඒ පැපුවා නිව් ගිනියාව සමගයි. එළඹෙන 17 වනදා පැවැත්වීමට නියමිත මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ දින 3ක් පමණයි. තරගාවලියට ප්‍රථම ශ්‍රී ලංකාව මේ දක්වා පැවති පුහුණු තරග ජයග්‍රහණය කළා. අද ශ්‍රී ලංකාවට තවත් පුහුණු තරගයක් තිබෙනවා. ඒ පැපුවා නිව් ගිනියාව සමගයි. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, අබුඩාබි ෂේක් සෙයිඩ් ක්‍රීඩාංගණය, සාජා ක්‍රීඩාංගණය සහ ඕමාන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග කිහිපයකට සහභාගී ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අන්තර්ජාතික T20 තරගයකදී වැඩිම ලකුණු ලබාගෙන තිබෙන්නේද ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ඒ කුසල් ජනිත් පෙරේරායි. ඔහු පන්දු 59කදී පාකිස්තානයට එරෙහිව ලකුණු 84ක් රැස් කරමින් ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එම වාර්තාව තබා තිබෙනවා. මේ ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් මෙක් කරන මෙරට ප්‍රවීණ මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මෙවර ලෝක තරගාවලියට අපේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. ඇත්තටම මට කියන්න තියෙන්නේ ක්‍රීඩකයින්ට හැමෝම එකා වගේ එකම කැපකිරීමකින් හැමෝටම දැඩි ඌමනාවකින් ඇඟීමකින් සියලුම දෙනාට තමන්ගේ උපරිම තමන්ගේ ශක්තිය තමන්ගේ ධෛර්යය තමන්ගේ හිතේ විශ්වාසය ඇති කරගෙන ඒ සියලු දේවල් යොමු කරලා මේ ශ්‍රී ලංකාවට ඒ ලෝක ජයග්‍රහණය ලබා ගන්න අත්කර ගන්න සියලුම දෙනාට අවශ්‍ය කරන ශක්තිය මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.